අයිබුවන් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ ඇඩ්වකාටා ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතයත් එක්ක ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට මේ කොවිඩ් වසංගතයේ බලපාන ආකාරය පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව සමගින් අපි මීට කලින් සාකච්ඡා කළා ශ්‍රී ලංකාවේ අපනයන පිළිබඳව ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව මේ මූල්‍ය ක්ෂේත්‍රය ගත්තට පස්සේ මෙහි කොටස් කිහිපයක් තිබෙනවා. ඉන් මූලික වශයෙන්ම බැංකු ක්ෂේත්‍රය ඒ වගේම අපිත් සමග තිබෙනවා මූලි ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා ලීසිං ආයතන ඒ වගේම තවත් ශ්‍රී ලංකා මහ බැංකුව වගේ මේ මූලි ශේෂ්ත්‍රය පරිපාලනය කරන ආයතනත් මේකට ඇතුළත්. ඉතින් අපි මේ පිළිබඳව තමයි මූලික වශයෙන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගත්තොත් එහෙම ඕනම මූල්‍ය පද්ධතියක ප්‍රධාන අරමුණු හතරක් තිබෙනවා. ඉන් පළවෙනි දේ තමයි ඕනම කෙනෙක්ට ගනුදෙනුවක් කිරීමට නැත්නම් යම්කිසි මුදලක් ගෙවීමට සහ මුදලක් ලබා ගැනීමට තිබෙන හැකියාව. ඒ වගේම දෙවනි කාරණේ තමයි විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් රක්ෂණය අපගේ තිබෙන අවදානම් තවත් කෙනෙක් වෙත පැවරීමටත් හැකියාව ලැබෙන්නේ මූල්‍ය ශේෂ්ත්‍රය නිසා. ඒ වගේම තුන්වෙනි කාරණේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්ම තිබෙනවා මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා. ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්න හම්බ වෙන්නේ මූල්‍ය ශේෂ්ත්‍රය හරහා. අපි දන්නවා විදේශ විනිමය විදේශ මුදල් ඒකක ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන්නේ මේ මූල්‍ය පද්ධතිය හරහා. හතරවෙනි කාරණේ විදිහට තිබෙන්නේ විශේෂයෙන්ම මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ එක ගනුදෙනුකරුවෙක් බැංකුවේ මුදල් තැන්පත් කරාට පස්සේ ඒ මුදලම තමයි නැවත වරක් බැංකුව විසින් තවත් කෙනෙක්ට ණය ලබා දීම සඳහා ලබා දෙන්නේ. ඉතින් මේ කාරණා හතර තමයි මූලික වශයෙන්ම මූල්‍ය පද්ධතියකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕනම මූල්‍ය පද්ධතියක ප්‍රධාන වශයෙන්ම කොච්චර මූල්‍ය පද්ධතිය සාර්ථකව යනවද නැත්නම් මූල්‍ය පද්ධතිය කොච්චර ඉදිරියට ගමන් කරනවද කියලා බලන්නේ අපි කියනවා ක්‍රෙඩිට් වලින්, එහෙම නැත්නම් ස්පෙන්ඩින් වලින්, එහෙම නැත්නම් පුද්ගලයන් සමස්තයක් විදියට වියදම් කරන මුදල මගින්. ඉතින් මේ වියදම් කරන මුදල කියලා කියන්නේ අපේ අතේ තියෙන මුදල සහ ඒ වගේම ක්‍රෙඩිට් විදියට නැත්නම් ණයට අපි ලබා ගන්න මුදල. ඉතින් මේ වියදම් කිරීම පුද්ගලයන් වියදම් කරනවා නම් බාණ්ඩ මිලදී ගන්නවා නම් ණය ලබා ගන්නවා නම් ඒ කියන්නේ ආර්ථිකයෙන් එන්න ප්‍රසාරණය වෙනවා කියන එක. ඒ වගේම ණය ලබා ගැනීම වේගය අඩු වෙලා ණය ලබා ගැනීම සීමා කරනවා කියලා කියන්නේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙන එක අඩු වෙනවා කියන එක. ඉතින් මේ ප්‍රස්ථාර වලින් අපි දක්වලා තියෙන්නේ මේ ණය ලබා ගැනීම පසුගිය අවුරුදු කිහිපය තුළදී මොන ආකාරයටද සිදු වුණේ කියලා. ඉතින් ඔය වම් අත පැත්තේ තියෙන ඉහළම ප්‍රස්ථාරයෙන් පේන්නේ අපගේ ක්‍රෙඩිට් වල වර්ධනය. එහෙම නැත්නම් ණය ලබා ගැනීම සඳහා ණය ලබා ගැනීමේදී සිදු වන වර්ධනය තමයි ඉහළම ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ. අපගේ යුද්ධය අවසන් වුණු 2019 අවුරුද්ද අතහැරියට පස්සේ ඉතුරු හැම අවුරුද්දකදීම මේ ක්‍රෙඩිට් growth එක නැත්නම් මේ ණය වර්ධනය වීම ඉතා ශීඝ්‍ර වශයෙන් සිදු වෙනවා. නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළදී එම වර්ධනය අඩු වෙනවා. අන්නේ අඩු වෙනවත් එක්ක තමයි අපි දකින විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.3% දක්වා අඩු වුණේ මේ ක්‍රෙඩිට් වර්ධනය වෙන්නේ නැති නිසා. ඊට පල්ලෙහෙන් තියෙන ප්‍රස්ථාරයෙන් අපි පෙන්වලා තියෙන්නේ මේ ඇත්තටම ක්‍රෙඩිට් වර්ධනය වෙනවත් එක්කම අපගේ ඒක දලදේශීය නිෂ්පාදිතය වැඩි වෙන ආකාරය. ඉතින් පැහැදිලිව පේනවා මේ ක්‍රෙඩිට් වර්ධනය වෙනවත් එක්කම නැත්නම් මේ ණය ලබා ගැනීම වර්ධනය වෙනවත් එක්කම අපගේ දලදේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා කියලා. අපි දකුණත පැත්තේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ මේ පෞද්ගලිකාංශය සඳහා ණය ලබා දීම සම්බන්ධයෙන්. මොකද ණය ලබා ගැනීමේදී රාජ්‍යාංශයත් ණය ලබා ගන්නවා, පෞද්ගලිකාංශයත් ණය ලබා ගන්නවා. ඉතින් පෞද්ගලිකාංශය ණය ලබා දීම පසුගිය අවුරුදු කිහිපය තුළදී සිදු වෙලා තියෙන ආකාරය අපිට පේන විදිහට 2020 ජනවාරි මාසයේ වගේ වෙද්දී පුද්ගලිකාංශයට ණය ලබා දීම ණය ලබා ගැනීම වුන් 5% දක්වා පමණ අඩු වෙලා තිබෙනවා තමයි මේ තොරතුරු අනුව පේන්නේ. අපි බලමු මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න පිරිස කවුද කියලා. මේකේ මූලික වශයෙන්ම ඉන්නවා විශේෂයෙන්ම බැංකු ශේෂ්ත්‍රය. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවත් ඇතුළත් මේ බැංකු ශේෂ්ත්‍රය සමස්තයක් වශයෙන් 71%ක ප්‍රමාණයක් මේ මූල්‍ය ශේෂ්ත්‍රයෙන් රඳවාගෙන ඉන්නවා. එතකොට මේ මූල්‍ය ශේෂ්ත්‍රයම ගත්තොත් එය දල වශයෙන් ට්‍රිලියන 20ක පමණ ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් විශේෂයෙන්ම බැංකු ශේෂ්ත්‍රය බිලියන 14ක් පමණ ලබාගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තවත් බිලියන 10 ට්‍රිලියන එකක පමණ ප්‍රමාණයක් ඔවුන් සතුව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම NSB එක වගේ ස්පෙෂල් ලයිසන්ස් බැංක් විදිහට තමයි මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව වැටෙන්නේ. ඔවුන් සතුවත් දල වශයෙන් 7.8% වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ කොන්ට්‍රැක්චුවල් ඉන්ෂුරන්ස් සේවිංස් ඉන්ස්ටිටියුෂන්ස් උත් ට්‍රිලියන 3ක වගේ ප්‍රමාණයක් මේ මූල්‍ය ශේෂ්ත්‍රයෙන්
ඔවුන් මේ මූල්‍ය ශේත්‍රයට හිමිකම් කියනවා. මේ තමයි අපි පෙන්වලා තියෙන්නේ මූල්‍ය ශේත්‍රයේ සමස්තයක් විදිහට ගත්තට පස්සේ කවුද මේක ඉන්නේ කියලා. ඔය මෙරුන් පාට කොටුවෙන් අපි දක්වලා තියෙන්නේ විශේෂයෙන්ම රාජ්‍ය බැංකු දෙක, මහජන බැංකුව සහ ලංකා බැංකුව. ඊට අමතරව අපි ඔබට පෙන්වලා තිබෙනවා නිල් පාට කොටුවෙන් ශ්‍රී ලංකාවේ තිබෙන පෞද්ගලික බැංකු ප්‍රමාණය, ඒ වගේම අන්තර්ජාතික බැංකු සහම බැංකුවල ශාඛාවන් තමයි අපි දකුණු අත පැත්තේ තරමක් තද දම් පැහැයට සමන්විත කොටුවෙන් පෙන්වලා තියෙන්නේ. මේ අපි පෙන්වලා තියෙන්නේ ස්පෙෂලයිස්ඩ් කමර්ෂල් බැංක්ස්, ඒ වගේම අපි කියනවා ෆිනෑන්ස් කම්පනි නැත්නම් ලීසින් කම්පනි කියලා සාමාන්‍ය පොදු ජනවහරේ. ඒව තමයි අපි මේ කොටස් දෙකකට පෙන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම ස්පෙෂලයිස්ඩ් කමර්ෂල් බැංක්ස් විදිහට බැංකු 9ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ලීසින් කම්පනිසුත් විශාල ප්‍රමාණයක් තිබෙනවා, 37ක් තිබෙනවා කුඩා පරිමාණයේ ලීසින් ආයතන, නැත්නම් ෆිනෑන්ස් කම්පනි කියලා තමයි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. ඊට අමතරව විශාල පරිමාණයේ තවත් මූල්‍ය ආයතන දක්වලා තියෙනවා අපි දල වශයෙන් 18ක්, තවත් මූල්‍ය ආයතන 10ක් විතර අපි දක්වලා තියෙනවා. මේ ඇවිල්ලා අපි මේ මූල්‍ය ආයතන දිහා බලද්දී එහි අපි දන්නවා ඇසට්ස් පැත්තක් තියෙන, එහෙම නැත්නම් වත්කම් පැත්තක් තිබෙනවා, ඒ වගේම ලයිබිලිටීස් පැත්තක් තිබෙනවා, එහෙම නැත්නම් ඔවුන්ට වගකීම් ප්‍රමාණයක් තිබෙනවා. අපි විශේෂයෙන්ම කමර්ෂල් බැංක්ස් වල, එහෙම නැත්නම් අපි කියනවා වාණිජ බැංකු වල ඔවුන්ගේ ඇසට් සහ ලයිබිලිටීස් බැලුවොත් එහෙම මූලික වශයෙන්ම ඔවුන්ට තිබෙන වත්කම් ප්‍රමාණයෙන් 62% වගේ ප්‍රමාණයක් තිබෙන්නේ ඔවුන් ලබා දීලා තිබෙන ණය, එහෙම නැත්නම් ණය ගැතියන් තමයි ඔවුන්ගේ 62% ප්‍රමාණයක් ඔවුන්ගේ වත්කම් විදිහට තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ 75% වගේ ප්‍රමාණයක් ලයිබිලිටීස් තියෙනවා මූලික වශයෙන්ම ඩිපොසිට් විදිහට, එහෙම නැත්නම් ඔවුන් තැන්පත්කරුවන්ගෙන් ලබාගත්තු මුදල්. නමුත් මේකම අපි බැලුවොත් එහෙම ෆයිනෑන්ස් කම්පනීස් වල ඔවුන්ගේ 80%ක්ම ඉන්නේ ණය ගැතියන්, හැබැයි 54%ක් තමයි ඔවුන්ගේ සේවිංස්, නැත්නම් ඔවුන් සාමාන්‍ය ජනතාවගෙන් ලබාගත්තු මුදල් තිබෙන්නේ තැන්පතු විදියට. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ මේ ඔවුන් ලබාගෙන තිබෙන තැන්පතු සහ ඔවුන් ලබා දීලා තිබෙන ණය ප්‍රමාණය නැවත තැන්පත් හිමියන්ට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම බැංකු තරමක් ඉදිරියෙන් ඉන්නවා. මොකද ෆයිනෑන්ස් කම්පනීස් ඊට වඩා තරමක් පල්ලෙහැයින් තමයි ඉන්නේ මේ ෆයිනෑන්ස් කම්පනී සහ බැංකු සසදුවන්ට පස්සේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම වත්කම් ප්‍රමාණය වගේම මේ ඇත්තටම ක්‍රෙඩිට් නැත්තම් මේ ණය ලබා ගැනීමේදී මොන වගේ සාධකද බලපාන්නේ කියලා, සාධක ගණනාවක් මේ සඳහා බලපානවා. ඉන් එකක් තමයි විශේෂයෙන්ම affordability කියලා කියන්නේ, එහෙම නැත්තම් ඕනම කෙනෙක්ට ණයක් ලබා ගැනීමේදී කොච්චර පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්ද, ඒ වගේම ක්‍රෙඩිට් වර්තිනස් එක, එහෙම නැත්තම් ණයක් ලබා ගැනීමේදී කෙනෙක්ගේ ආදායම කොච්චරයිද, ඒ වගේම ඒ ආදායමත් එක්ක මොන හරි collateral එකක් නැත්තම් අපි කියන ඇපයක් තියෙනවද කියලා, ඇපයක් තියන්න පුළුවන්ද, ඒ වගේම ක්‍රෙඩිට් එන්හෑන්ස්මන්ට් මේ වගේ කාරණා ගොඩක් බලපාන. ඒ විතරක් නෙමෙයි රජයේ මගින් කොතරම් නීති ප්‍රමාණයක් මේකට ඉදිරිපත් කරලා තියෙනවද කියන එකත් අනිවාර්යයෙන්ම බලපාන දෙයක් මේ ණය ලබා ගැනීමේදී. ඉතින් මේ ක්‍රෙඩිට් හොඳට යන්න නම් නැත්තම් ණය ප්‍රමාණ හොඳට ගිහිලා ආර්ථිකය වර්ධනය වෙන්න නම් මේ හැම දෙයක් ගැනම බලන්න ඕනේ. ඒකට රජයේ ප්‍රතිපත්තිත් වැදගත් වෙනවා. රජය මොන විදිහටද මේ ව්‍යාපෘති සඳහා මුදල් හොයාගන්නේ, රජය මොනවා හරි විශේෂ ව්‍යාපෘති අරන් ගෙනවද ණය දෙන්න, ඒ වගේම රජයේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න කියන එකත් මේ ණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම බලපාන දෙයක්. මේ අපි පෙන්වලා තියෙන්නේ සාමාන්‍ය පුද්ගලිකංශයට කොච්චර ණය ලබා දීලා තියෙනවද කියලා රටවල් කීපයක් අපි සංසන්දනය කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපේ කලාපේ ඉන්න අනෙක් රටවල් එක ගත්තට පස්සේ ශ්‍රී ලංකාව මේ පුද්ගලිකාංශයට ණය ලබා දීම ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තිබෙන්නේ අපේ GDP එකත් එක්ක, එහෙම නැත්නම් අපේ ඒක පුද්ගල අපේ දළදේශීය නිෂ්පාදිතයත් එක්ක. විශේෂයෙන්ම මේ ටයිගර් ඉකොනොමීස්, එහෙම නැත්නම් තායිලන්තය, මැලේසියාව, වියට්නාමය වගේ රටවල් වල මේක 100% පනලා තිබෙනවා. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල් ගත්තොත් එහෙම ඔවුන්ගේ අපි විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රයට අපිට එන ආදායම නැවත ලබා දෙන අවස්ථා ඉතාමත් අඩුයි. අපි කියන අපේ ගෘහස්ථ ආර්ථික තමයි තියෙන්නේ. අපි ලබා ගන්න මුදල අපි නැවත වරක් බැංකුවට දාන්න නැතුව නැවත ආයෝජනය කරනවා. නමුත් මේ අනෙකුත් රටවල් වල විශේෂයෙන්ම ඔවුන් ලැබෙන මුදල් නිතරම බැංකුව හරහා ගමන් කරන නිසා මේ ප්‍රතිශතය වැඩිවීම දකින්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව තරමක් අඩු ප්‍රමාණයක් තමයි තිබෙන්නේ මේ පුද්ගලිකංශයට ණය ලබා දීම නැත්නම් ක්‍රෙඩිට් සමස්තයක් වශයෙන් 2018 අවුරුද්ද අනුව ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. මේ අපි ඔබට පෙන්වලා තියෙන්නේ විශේෂයෙන්ම බැංකු ලබා දීලා තියෙන ණය ප්‍රමාණ සහ එම ණයවල වර්ධනය
වැල්පොලිය ආකාරයට ගත්තොත් එහෙම කොච්චර ඉක්මනට මේක වර්ධනය වෙලා තියෙනවද කියන එක තමයි අපි මේ සමස්තය වශයෙන් පෙන්ලා තිබින්නේ. අපිට පේන දේ තමයි විශේෂයෙන්ම මේ සම්පූර්ණ මාකට් එකෙන්ම නැත්තම් මුළු වෙළඳපොළෙන්ම 41%ක් ඉන්නේ ස්ටේට් බැංකු නැත්තම් රජයේ බැංකු ඉතුරු පෞද්ගලික බැංකු සහ අනෙක් ආයතන ඔක්කොම තියෙන්නේ 58%ක ප්‍රමාණයක් ඔවුන් මහජනතාවට ලබා දීලා තිබෙන ණය අනුව ගත්තට පස්සේ. ඉතින් එතනලුත් අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම මහජන බැංකුව සහ ලංකා බැංකුව රාජ්‍ය බැංකු විශාල ණය ප්‍රමාණයක් දීලා තිබෙනවා. ඉතින් මේ ණය සමස්තයක් විදිහට ගත්තට පස්සේ අපි දන්නවා ට්‍රිලියන 7කට ට්‍රිලියන 7.6කට වඩා වැඩි ණය ප්‍රමාණයක් සමස්තයක් වශයෙන් තිබෙනවා. ඒකෙන් වැඩිපුරම ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ මහජන බැංකුව සහ ලංකා බැංකුව. ඒ වගේම කුඩා බැංකු ඉතාමත්ම වැඩි වර්ධන වේගයක් ලබාගෙන තිබෙනවා. ඔවුන් ලබා දීලා තියෙන ණය ප්‍රමාණය අඩු වුණාට ඒක තමයි අපිට මේ ප්‍රස්ථාරයෙන් මූලික වශයෙන් බලා ගන්න පුළුවන්. මේ වෙලාවල් අපි ඔබට පෙන්වලා තියෙන්නේ මේ ලබා දීලා තියෙන ණය ඇත්තටම මොන ශේෂ්ත්‍රවලටද ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් අපිට පේනවා කාලයත් එක්කම මේ ශේෂ්ත්‍රවලට ලබා දීපු ණය මොන විදියට වෙනස් වුණේ කියලා. මේකෙදි ඔය ලෝන් ඇඩ්වාන්සස් සහ ලීසින් කියලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ ලීසින් ෆයිනෑන්ස් ආයතන වලින් නැත්තම් මුදල් ෆයිනෑන්ස් කම්පැනිස් කියලා කියන්නේ මූල්‍ය ආයතන මගින් ලබා දීපු ණය ප්‍රමාණ. ඒ වගේම අපි පල්ලෙහැන් සංගලවරහනකින් ඔබට පෙන්වලා තිබෙන්නේ අනිත් ආයතන වලින් අනිත් ක්‍රමවලට ලබා දීලා තියෙන ණය. එතකොට අපිට පේනවා විශේෂයෙන් කන්ස්ට්‍රක්ෂන් වලට එහෙම නැත්නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල වශයෙන් ණය ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම other personal loans කියලා තිබෙන කොටස තමයි විශේෂයෙන්ම පුද්ගලික සාමාන්‍ය ගනුදෙනුම් කරුවන්ට ලබා දීලා තියෙන ණය විදිහට ලබා දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම එම ණය ලබා දීමේදී යම් කිසි collateral එකක් අපයක් නැත්නම් කවුරුහරි පුද්ගලික අප කරුවන් ඒක සඳහා අපවීම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම pawning කියන එක. එහෙම නැත්නම් උකස් කිරීම යම් කිසි ප්‍රමාණයකට වර්ධනය වීමක් එතරම්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තිබුණු ප්‍රමාණයෙන්ම තමයි තිබෙන්නේ. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අපි පසුගිය සාකච්ඡාවේදී සාකච්ඡා කළා සංචාරක ක්ෂේත්‍රයටත් ණය ලබා දීම යම් කිසි ප්‍රමාණයකට යම් කිසි වැඩිවීමක් තිබෙනවා කාලයත් සමග සැලකුවට පස්සේ. මෙතනදී අපි පෙන්වන්න හදන්නේ ඇත්තරම මේ විශේෂයෙන්ම ණය ලබා ගැනීම සහ ණය නැවත බැංකුවත් සමග ගනුදෙනු කිරීම විශාල වශයෙන්ම සිදු කරන්නේ ලංකාවේ ඉන්න කුඩා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර. හැබැයි වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිබෙන්නේ විශේෂයෙන්ම ක්ෂුද්‍ර හා මූල්‍ය ව්‍යාපාරත් සමග එකට සම්බන්ධ වෙලා. ඉතින් එහෙම ගත්තට පස්සේ අපේ ව්‍යාපාරවලින් 91%ක්ම තිබෙන්නේ ක්ෂුද්‍ර ව්‍යාපාර, 7%ක් තිබෙන්නේ කුඩා ව්‍යාපාර. නමුත් අපිට අපේ රැකියා නියුක්තිය සේවා නියුක්තිය අතින් ගත්තට පස්සේ නැත්තම් කොච්චර රැකියා ලබා දෙනවද කියන සාධකයක් එක්ක බලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර නැත්නම් ක්ෂුද්‍ර ව්‍යාපාර අපේ රැකියාවලින් 41%ක්ම ලබා දෙනවා. විශාල 50 දෙනෙක්ට වඩා වැඩ කරන ව්‍යාපාර අපේ රැකියා ලබා දෙන්නේ 25%ක වගේ ප්‍රමාණයක්. ඉතින් විශේෂයෙන්ම COVID-19 තත්ත්වයක් යටතේ බැංකු අකර්මණ්‍ය වුණොත් එහෙම විශේෂයෙන්ම අපේ බොහෝ පිරිසකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද බැංකුත් එක්ක ඔවුන් ගනුදෙනු කරන ප්‍රමාණය යම් තාක් දුරකට අඩුයි. මොකද ඔවුන් වැඩිපුර ඉන්නේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ, එහෙම නැත්නම් ක්ෂුද්‍ර ව්‍යාපාර විදිහට තමයි ඔවුන් ඉන්නේ. ඉතින් මේක අපේ බැංකු ක්ෂේත්‍රයටත් අපගේ මූල්‍ය ක්ෂේත්‍රයටත් තිබෙන ප්‍රධානම අභියෝගයක් වෙනවා. මේ අපි පෙන්වලා තියෙන්නේ ෆෝමල් සෙක්ටර් එක සහ ඉන්ෆෝමල් සෙක්ටර් එක. නැත්තම් එහිදී බැලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි අපේ ඉන්ෆෝමල් ප්‍රමාණය 58%ක වගේ ප්‍රමාණයක්. ෆෝමල් සෙක්ටර් එක එහෙම නැත්තම් රජයේ සේවකයන්, පෞද්ගලික ආයතනවල යම්කිසි මාසික වැටුපක් ලැබෙන පිරිස් ඉන්න ප්‍රමාණය තරමක් දුරට අඩුයි. සමස්තයක් වශයෙන් අපේ සේවා නියුක්තිය වන මිලියන 8ක වැඩ කරන ජනතාව ගත්තට පස්සේ ඒකෙන් විශේෂයෙන්ම රාජ්‍යංශයේ සේවය කරනවා මිලියන 1.2ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපිට පෞද්ගලික අංශයේ කොච්චර සේවය කරනවද කියලා බලා ගන්න පුළුවන් අපේ තියෙන EPF ETF ගිණුම් ප්‍රමාණය බැලුවට පස්සේ. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ වැඩිපුර පිරිසක් සේවය නියැලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට තිබෙන ප්‍රධානම අභියෝගයක්. අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ස්පෙෂල් ලයිසන්ස් බැංක්, එහෙම නැත්නම් NSB වගේ ආයතන සහ අපි සාමාන්‍ය භාෂාවෙන් කියන ෆයිනෑන්ස් කම්පැනිස් ගත්තොත් එහෙම ඔවුන්ගේ ප්‍රොඩක්ට් වයිස් ඩිස්ට්‍රිබියුෂන් එක මොන වගේද කියලා තමයි අපි මෙතනින් පෙන්වලා තිබෙන්නේ. අපිට පේනවා ඔවුන් වැඩි වශයෙන්ම මේ මුදල් තමයි ලීසින් විදිහට ලබා දීලා තිබෙන්නේ. higher purchases 15%ක් වගේ තිබෙනවා 2019 අවුරුද්දේදී. ඒ වගේම secured loans තමයි දෙවනියට වැඩිපුරම මේ ඔවුන්ගේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝස් ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන වගේ විහිදීමක්ද තියෙන්නේ කියලා. මේ ඇවිල්ලා ලීසින් සහ higher purchase ගත්තොත් එහෙම විශේෂයෙන්ම බැංකු සහ ෆයිනෑන්ස් කම්පනීස් නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන ගත්තට පස්සේ ඔවුන්ගේ ව්‍යාප්තිය තමයි අපි මෙතන දක්වලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපිට පේන දෙයක් තමයි මේ ලීසින් සහ කල්බදු මූලික වශයෙන්ම
වැඩිපුර ලබා දීලා තිබෙන්නේ ෆයිනෑන්ස් කම්පනීස් බැංකු ලබා දීලා තියෙන ප්‍රමාණය සාපේක්ෂව ෆයිනෑන්ස් කම්පනීස් වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේ ප්‍රස්තාරයෙන් ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාණිජ බැංකු මොන වගේ දේවල් වලටද ඔවුන්ගේ සිකියුරිටීස් තියෙන්නේ කියන එක තමයි අපි මෙතනදී පෙන්වලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ණයක් ලබා දීමේදී ඔවුන් මොන හරි ඇපයක් එක්ක තමයි මේ ණය ලබා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ණයක් ලබා ගැනීමේදී විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍රවලට යම් කිසි මුදලක් යන්ත්‍ර සූත්‍රයක් මිලදී ගන්න නම් ඒ යන්ත්‍රයම අපේ විදියට තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් අපේ විදියට තියන්න පුළුවන්. එහෙම ගත්තට පස්සේ අපිට පේන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ ඉමුවබල් ප්‍රොපර්ටි නැත්නම් මේ යන්ත්‍ර සූත්‍ර තමයි වැඩිම ප්‍රමාණයක් අපේට නැත්නම් සිකියුරිටි එකක් විදියට තියලා තියෙන්නේ. ඒ වගේම පර්සනල් ගරන්ටිස් උත් යම් ප්‍රමාණයක් මේ කියන්නේ කොලැටරල් නැතුව තියෙන ප්‍රමාණයක් යම් කිසි ප්‍රමාණයක වර්ධනයක් අපිට දකින්න පුළුවන් කාලයත් සමගම. කෙසේ වෙතත් විශේෂයෙන්ම ෂෙයාර්ස් බොන්ඩ්ස් නැත්නම් බැඳුම් කර ඩිබෙන්චර්ස් වගේ දේවල් වලත් යම් කිසි අඩුවීමක් 2018ට සාපේක්ෂව 2019ෙදී අපිට ප්‍රතිශතයක් විදිහට දකින්න පුළුවන්. ඉතින් මේ කොලැටරල් ගත්තට පස්සේ නැත්නම් අප කර ගත්තට පස්සේ මෙතනදී විශාල වශයෙන්ම වැදගත් වෙන දේ තමයි බොහෝ දෙනෙක් ඉඩම් සහ රත්තරන් තමයි මේ අප විදියට තියන්නේ විශේෂයෙන්ම උගස් කිරීමේදී. නමුත් වැදගත් දේ තමයි මේ පහුගිය අවුරුදු කිහිපය ගත්තොත් එහෙම අපේ ලෑන්ඩ් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක සාමාන්‍යයෙන් 90%කින් විතර වැඩි වුණා 2014 ඉඳලා 2019 වෙනකම්. ඉතින් 90%කින් ඉඩම්වල මිල වැඩි වුණාට පස්සේ කොලැටරල් එකක් විදිහට නැත්නම් අපයක් විදිහට මේක තිබ්බට පස්සේ බැංකුවට විශාල ඒ කියන්නේ සිකියුරිටි එකක් හම්බ වෙනවා. මොකද හදිසියේ හරි මේ ණය ගෙවන කෙනාට ගෙවා ගන්න බැරි වුණොත් බැංකුවට නැවත වරක් මේක රිකවර් කරගන්න පුළුවන්. නමුත් දැන් යම්කිසි ආර්ථික අවපාතයක් ආවොත් එහෙනම් මේ ඉඩම්වල මිල අඩුවේ විද කියන ප්‍රශ්නය තමයි අපිට තිබෙන්නේ. අනික අපි අනිත් ප්‍රස්තාරයෙන් පෙන්නලා තිබින්නේ රත්තරන් මිල වැඩි වෙන ආකාරය. අපිට පේනවා රත්තරන් මිලත් මැයි මාසයේ වගේ වෙනකන් එක දිගටම ඉතා ඉහළ වෙස ඉහළට ගියා. අනික් පැත්තෙන් ලංකාවේ බොහෝ දෙනෙක් ණය මුදලක් ලබා ගැනීමේදී අපේ විදියට තියන්නේ නැත්නම් කල්බදු ක්‍රමවල ලබා ගැනීමේදී තියන්නේ ඔවුන්ගේ වාහනේ. ඉතින් වාහන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම තිබෙන්නේ මෝටර්සයිකල් මිලියන 3ක් විතර. ඒ වගේම 3 wheelers තියෙනවා තවත් මිලියනයකට ආසන්න ප්‍රමාණයක්. ඉතුරු ඒවා බොහෝ ඒවා ද්විත්ව කාර් සහ වෑන් ආදී තමයි තිබෙන්නේ. ඉතින් මේවයි මිල උච්චාවචනය වීම මොන විදිහට බලපාවිද? අපි දන්නවා දැනටමත් වාහනවල මිල ඉතාමත්ම ඉහළ ගිහිල්ලා තිබෙන විශේෂයෙන්ම ආනයන තාංශයත් එක්ක. ඉතින් මේ කොලැටරල් විදිහට තිබ්බ වාහන ඉඩම් සහ රත්තරන් වල මිල උච්චාවචනය වීමත් එක්ක බැංකුවලට මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියන එක තමයි අපි විශේෂයෙන්ම සලකිල්ලට ගන්න ඕනේ. ඊට පස්සේ හැම බැංකුවක්ම විශේෂයෙන්ම අපි දන්නවා ස්ටේට් රිසර්ව් එකක් තියන්න ඕනේ මහා බැංකුවේ. එහෙම නැත්නම් හැම ගනුදෙනු කරුවෙක්ගෙන්ම ලැබෙන මුදලින් යම්කිසි මුදලක් අනිවාර්යයෙන්ම පොලියක් ගෙවන්නේ නැතුව පොලියක් ලැබෙන්නේ නැහැ. නමුත් උන් මහා බැංකුවේ තැන්පත් කර යුතුයි. අන්න ඒකට තමයි අපි කියන්නේ ස්ටැටියුටරි රිසර්ව් රේෂියෝ එක කියලා. ඉතින් අපි දන්නවා ස්ටැටියුටරි රිසර්ව් රේෂියෝ එකත් පසුගිය මාස කිහිපය තුළදී බැංකු මහා බැංකුව විසින් අඩු කරා පුළුවන් තරම්. මොකද එතකොට බැංකුවලට වැඩිපුර ණය ලබා දීමේ හැකියාව ලැබෙන නිසා. ඒ වගේම මේ විශේෂයෙන්ම බැංකුවලින් මූලික වශයෙන්ම බැංකුවලට ලබා දීලා තියෙන නියෝගයක් තමයි කොච්චර ලික්විඩ් ඇසට්ස් තියෙනවද කියලා. නැත්තම් ද්‍රව්‍යශීලතාවයේ වැඩි ඉක්මනටම මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් යම්කිසි වත්කම් ප්‍රමාණයක් ඔවුන් තබා ගත යුතුයි. ඒක නීතිමය අනුව පනවල තියෙන දෙයක්. ඒ අනුව විශේෂයෙන්ම කමර්ෂල් බැංක්ස් වලට 20%කුත් විශේෂයෙන්ම NSB එකට 60% ප්‍රමාණයකුත් තියන්න කියලා නියම කරලා තිබෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් කම්පනීස් වලට 10% වගේ ප්‍රමාණයක් තමයි මේ ලික්විඩ් ඇසට්ස් රේෂියෝ එක නැත්තම් ද්‍රව්‍යශීලතාවයේ වැඩි ලික්විඩ් ඇසට්ස් තියා ගන්න ඕනේ. ඉතින් ඒ අනුව ගත්තාට පස්සේ අපිට සමස්තයක් විදියට මේ වාණිජ බැංකු සහ අපි ෆයිනෑන්ස් කම්පනීස් ඒ ප්‍රමාණය තියා ගන්න බව තමයි අපිට මේ දත්ත අනුව පෙනෙන්නේ. මේ අපි පෙන්වලා තිබින්නේ මේ බැංකුවල සහ මූල්‍ය ආයතනවල ඔවුන්ගේ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ එක. ඔබට පේනවා ට්‍රේඩින් වල 23%ක් තිබෙනවා බැංකුවල. ඒ වගේම කල් පිරීමේදී ලබා ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ 76%ක්ම තියෙන්නේ බැංකුවල. ඒ වගේම අපි ලීසින් ආයතනවලත් ඒ විදිහටම ඔබට පෙන්වලා තියෙනවා බැංකු ක්ෂේත්‍රයේ කොහොමද මේ ඔවුන්ගේ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝස් ටික බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම අපි දන්නවා Moody's ආයතනය අපේ ක්‍රෙඩිට් රේටින් එකත් පසුගිය මාසෙදී ඩවුන්ග්‍රේඩ් කරා. මේ අපි පෙන්වලා තියෙන දත්ත ඊට කලින් තියෙන දත්ත විශේෂයෙන්ම අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කරවල 2030 තියෙන බැඳුම් කරවලත් 2020 තිබ්බ බැඳුම් කරවලත් මේ විශාල වශයෙන් මිල පහත වැටීම තමයි අපි ඔබට පෙන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම කෙටි කාලීන ඒවයි නැවත මිල යම් කිසි ඉහළ යාමක් අපිට දකින්නට ලැබුණා මේ අවස්ථාවේදී අදාළ කාලවකවානුවේදී අප්‍රේල් මාසෙදී. නමුත් විශේෂයෙන්ම 2030 වගේ දීර්ඝ කාලීන ස්වෛරී බැඳුම් කරවල මිල එතරම් ඉහළ යාමක් අපිට දකින්න ලැබුණේ නැහැ. එයින්ම පේනවා යම් කිසි මූල්‍ය පද්ධතියේ මේ COVID-19 තත්ත්වය මොන විදියටද බලපාන්නේ කියලා.
අපි දැන් ගත්තොත් එහෙම liability side එක. එහෙම නැත්නම් අපගේ වගකීම් පැත්ත ගත්තොත් එහෙම අපිට අපි ප්‍රස්ථාර තුනෙන් පෙන්නලා තියෙන්නේ මේ deposits වල නැත්නම් තැන්පතු වල වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන මොන වගේ විදියටද මේ තැන්පතු වල රැඳිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම ගත්තට පස්සේ අපි දන්නවා විශේෂයෙන්ම individuals නැත්නම් පුද්ගලයන් සහ ඒක පුද්ගල ව්‍යාපාර තමයි මූලික වශයෙන්ම මේ තැන්පතු රඳවලා තියෙන්නේ වාණිජ බැංකු වල. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔවුන්ගේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝස් ඉදිරිය ගත්තොත් එහෙම මේ කරන්ට් account තමයි මේ ඩිමාන්ඩ් කියලා 5.8ක් තියෙන්නේ. ඒ වගේම සේවිංස් 25% ප්‍රමාණයක් තමයි අපි පෙන්නලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම age wise population එකේ break down එකත් අපි පෙන්නලා තියෙනවා. මොකද මේක අපි පෙන්නලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ අවුරුදු 60ට වඩා වැඩි 12ක වගේ ප්‍රමාණයක් ඉන්නවා අපගේ ජනගහණයෙන්. ඉතින් ඔවුන් විශේෂයෙන්ම ඔවුන්ගේ සේවක අර්ථසාරක අරමුදල, සේවක භාරකාරණ මුදල සහ ඔවුන් ඉතුරු කරපු සියලුම මුදල් වලට ඉහළ පොලියක් ලැබෙන්න මේ බැංකුවල තැන්පත් කරලා තියෙනවා. ඉතින් මොනවා හරි පොලිය අනුපාතයේ වෙනසක් වුණොත් එහෙම ඒක ඔවුන්ට විශාල වශයෙන් බලපාන බවත් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම දැන් මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී පොලිය අනුපාත අඩු වෙනවත් එක්කම විශේෂයෙන්ම මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන් ලබා ඔවුන්ගේ මුදල් පිළිබඳව යම්කිසි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඔවුන් පොලියෙන් තමයි ජීවත් වෙන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් දැන් ඔවුන්ට යම්කිසි අවදානමක් ඇවිල්ලා තියෙනවා. මේ අපි පෙන්වලා තියෙන්නේ සමස්ත බැංකු ශේෂ්ත්‍රයේම ජනතාවගෙන් ලබා ගන්න මුදල් තැන්පත් කරලා තියෙන නැත්නම් ඩිපොසිට්ස් වල විහිදලා ගිහිල්ලා තියෙන ආකාරය නැවත වරක් ලංකා බැංකුව තමයි වැඩිම ප්‍රමාණයක් ඩිපොසිට් රඳවාගෙන තිබෙන්නේ. ඒ වගේම වර්ධන වේගය ගත්තොත් එහෙම අපිට පේනවා NDB බැංකුව සහ DFCC වගේ බැංකු ඉතාමත්ම වර්ධන වේගය වැඩි කරගෙන තිබෙනවා. සමස්තයක් විදියට ඔවුන් ලබා දීලා තියෙන මුළු ණය ප්‍රමාණය බැංකුත් එක්ක ගත්තට පස්සේ එතරම් ණය ප්‍රමාණය අඩු වුණාට වර්ධන වේගය වැඩි බව තමයි අපිට මේ ප්‍රස්ථාරය බැලුවට පස්සේ පේන්න තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ ඕනම ලොක්ඩවුන් එක සිදුවන දෙයක් තමයි විශේෂයෙන්ම ජනතාව වැඩිපුර අතේ මුදල් තියාගන්න බවක් පේන්න තිබෙනවා. අපි මේ ජනවාරි මාර්තු මාස වෙනකන් තමයි පෙන්වලා තියෙන්නේ. අපිට පේනවා මේ මාර්තු අපේ ලොක්ඩවුන් කරනවත් එක්කම මිනිස්සු වැඩිපුර ගිහිල්ලා සල්ලි අතට තියාගන්න විශේෂයෙන්ම අවුරුදු කාලවලදී නත්තල් කාලවලදී මේක දකින්න පුළුවන්. ඉතින් ආයෙ ලොක්ඩවුන් එකක් වගේ තත්ත්වයක් උදා වුණොත් එහෙම මේ පිළිබඳවත් අපි සැලකිල්ලට භාජනය කළ යුතුයි. මේ අපි පෙන්වලා තියෙන්නේ ඒ මුදල් අතේ තියාගත්තු ආකාරය. ඒ වගේම මේ බරෝයින්ස් ගත්තොත් එහෙම නැත්නම් අපි ණයට ලබා ගැනීම ගත්තොත් එහෙම බැංකු විශේෂයෙන්ම රුපියල් වලනුත් ඔවුන් ණය ලබාගෙන තිබෙනවා. ඒ වගේම විදේශ කරන්සි වලනුත් ණය ලබාගෙන තිබෙනවා. ඒ බැංකු අදාළ කාලයත් එක්ක වසරින් වසරට විදේශ මුදල් ලේඛක වලින් සහ ලංකාවේ මුදල් ලේඛක වලින් ණය ලබාගෙන තිබෙන ආකාරය තමයි මේ අපි පෙන්වලා තියෙන්නේ. අපි දැන් යමු ප්‍රාග්ධනයට. ප්‍රාග්ධනය පැත්තෙන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම හැම බැංකුවක්ම කැපිටල් ඇඩික්වසි රේෂියෝ එකක් තියාගන්න අවශ්‍යයි. ඉතින් ඒ පිළිබඳව තමයි අපි මේ පෙන්වලා තියෙන්නේ ටියර් 1 ටියර් 2 කියලා කැපිටල් ඇඩික්වසි රේෂියෝස් දෙකක් අපි මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ටියර් එකත් එක්ක මොන ආකාරයටද ටියර් 2 කැපිටල් එකයි ඩිබෙන්චර් අවුට්ස්ටෑන්ඩින් එකයි තියෙන්නේ කියලා තමයි අපි විවිධ බැංකු අතර සහ අවුරුදු අතර ඔබට මේ පෙන්වලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ලෙවරේජ් එක නැත්තම් මේ කොච්චර වත්කම් ප්‍රමාණයක් අවදානම් වත්කම්ද කියන එක සහ ලෙවරේජ් එක ගත්තොත් අපි පෙන්නලා තිබෙනවා විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල ගත්තොත් එහෙම ඔවුන්ගේ අවදානම් වත්කම් ප්‍රතිශතය සමස්ත වත්කම් ප්‍රතිශතයට සාපේක්ෂව ඉතාමත් අඩුයි. නමුත් අපිට පේනවා ලෙවරේජ් එක ගත්තොත් ඒ වගේම ලෙවරේජ් එකත් සාපේක්ෂව වැඩි පෞද්ගලික බැංකුවලට වඩා රාජ්‍ය බැංකුවල. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රිස්ක් වේටඩ් ඇසට් රේෂියෝ එක අපි ගත්තොත් එහෙම ඒක යම් ප්‍රමාණයකට වැඩි බවක් තමයි පේන්න තියෙන්නේ අපිට විශේෂයෙන්ම කමර්ෂියල් බැංක්ස් වල. මොකද ඔවුන්ට රජය තරම් අවදානම අඩුවට ණය ලබා දීමට හැකියාවක් නැති නිසා. මේ අපි පෙන්වලා තියෙන්නේ ෆයිනෑන්ස් නැත්නම් ෆිනෑන්ස් කම්පැනි වල එහෙම නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන වල ලෙවරේජ් රේෂියෝ එක සහ රිස්ක් නැත්නම් අවදානම් සහිත වත්කම් වලට අවදානම් සමස්ත වත්කම් වල ප්‍රතිශතය තමයි මේ අපි ඔබට මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ඩිවිඩන් පේ අවුට් එක තමයි බැංකු සහ මූල්‍ය ආයතනවල අපි වෙන වෙනම පෙන්නලා තියෙනවා කොච්චර බැංකු වලින් ඩිවිඩන්ට් එකක් දෙනවද LFC ලීසින් ෆයිනෑන්ස් කම්පනීස් වලින් ඩිවිඩන්ට් එකක් ලබා දෙනවද කියලා තමයි මේ අපි ඔබට පෙන්නලා තියෙන්නේ. ඒ වගේම කැපිටල් නැත්තම් ප්‍රාග්ධනය අපි උපයා ගන්න ආකාරය කොටස් වලින්ද පොළ සහ විවිධ මූල්‍ය ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරලා තමයි මේ අපි පෙන්නලා තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන බැංකු හතරක.
අපි ආදායම ගත්තොත් එහෙම විශේෂයෙන්ම බැංකුවල අපිට පේන දෙයක් තමයි ඔවුන්ගේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක නැත්නම් පොලිය මත අය කරන ආදායම අවුරුද්දත් එක්ක වැඩි වෙලා තියෙනවා. නමුත් වැදගත්ම දේ තමයි ඔවුන්ගේ මේ net interest margin එක වැඩි වෙලා නැහැ 2015 ඉඳලා. margin එක එකමයි. නමුත් ඉන්කම් එක වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම වත්කම් වල ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙනවා බැංකු ශේත්‍රයේ. මේ අපි පෙන්වලා තිබෙන විශේෂයෙන්ම දල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ පොලි අනුපාත වෙනස් කිරීම සඳහා පාවිච්චි කරලා තියෙන අපි දන්නවා SRR එකයි SD SLFR එකයි SDFR එකයි විචලනය වෙලා තිබෙන ආකාරය තමයි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ වංගත පැත්තේ. ඒ වගේම ගවර්න්මන්ට් සිකියුරිටීස් වල තිබෙන ෆේස් වැලියු එක තමයි මැද ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ. ඒ වගේම මේ අපි කියනවා yield එක ෆේස් වැලියු එක මත තියෙන ගවර්න්මන්ට් සිකියුරිටීස් වල තියෙන yield එක තමයි අපි දකුණු අත පැත්තේ ප්‍රස්ථාරයෙන් ඔබට මේ පෙන්වලා තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම පොලි අනුපාත මේ පසුගිය දිනවල තවත් පල්ලෙහාට වැටුණා. විශේෂයෙන්ම තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාතත් ශීඝ්‍රයෙන් අඩු වෙන බව තමයි පේන්නේ. ඒ වගේම ණය ලබා ගැනීමේදී තියෙන පොලි අනුපාතත් ශීඝ්‍රයෙන් අඩු වෙන බව තමයි අපිට පේන්න තිබෙන්නේ. මේ අපි පෙන්වලා තියෙන්නේ පළවෙනි කාර්තුව දක්වා පමණයි 2019 අවුරුද්දේදී. ඒ වගේම අපි දන්න දෙයක් තමයි අපේ ශ්‍රී ලංකා රුපියල දිගටම පීඩනයක් එල්ල වෙනවා. මේක අප්‍රේල් මාසෙදී සාමාන්‍යයෙන් 200 ඉහළ යන මට්ටමට පැමිණියා. නමුත් ඒක දැන් නැවත පල්ලෙහාට අවිල්ල තිබෙනවා. නමුත් වැදගත්ම දේ තමයි අපිට විදේශ මුදල් සංචිත අඩු වෙනවත් එක්කම අපේ රුපියල දිගටම පීඩණයට පත් වෙනවා කියන එක. මේ අපි පෙන්වලා තිබෙන්නේ විශේෂයෙන්ම නන් ඉන්ට්‍රස්ට් ඉන්කම් ලැබෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. විදේශ සංචිත නැත්නම් ෆොරෙක්ස් නැත්නම් විදේශ මුදල් ඒකක වලින් ලැබෙන්න පුළුවන්, ගරන්ටිස් ලගින් ලැබෙන්න පුළුවන්. මේ විදේශ බැංකුවලට පොලිය නොවන ආදායම් ලැබෙන ආකාරය තමයි අපි මේ ඔබට දාල සටහනෙන් පෙන්වලා තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ලංකාවට ලැබෙන විදේශ ආදායම ගත්තොත් එහෙම විශේෂයෙන්ම මූලික වශයෙන්ම අපි දන්නවා රෙමිටන්සස්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න ශ්‍රී ලාංකිකයන් අපිට එවන මුදල් තිබෙනවා. අන්න ඒ මුදල් වල යම්කිසි වැඩිවීමක් තිබෙනවා පසුගිය මාස කිහිපෙදී. එය ස්ථාවර විදිහට තමයි යන. නමුත් එහෙම වැඩිවීම පසුපස පොඩි සැකයක් තිබෙනවා. ඇත්තටම විශාල ප්‍රමාණයක් ඔවුන් රස්සාව සම්පූර්ණයෙන් ඇතෑරලා ලංකාවට එනවද කියලා. සංචාරක කර්මාන්තය ගත්තොත් එය යම්කිසි අඩු ප්‍රමාණික තමයි තියෙන්නේ. මොකද අපි දන්නවා සංචාරකයන් මේ දිනවල ලංකාවට පැමිණෙන්නේ නැති නිසා. වියදම් මතින් ගත්තොත් එහෙම විශේෂයෙන්ම බැංකුවල අපි දන්නවා බොහෝ බැංකුවල personal expenses නැත්නම් මේ පුද්ගලික වියදම් තමයි වැඩිපුර තියෙන්නේ උන්ගේ සේවක මණ්ඩලය නඩත්තු කරන්න. විශේෂයෙන්ම අපි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ මොන ආකාරයටද එක එක බැංකුවල personal income එක වෙනස් වෙන්නේ කියලා තමයි මේ ප්‍රස්ථාරයෙන් අපි පෙන්වලා තියෙන්නේ. මේ අපි ඔබට පෙන්වලා තිබෙන විවිධ බැංකු වලින් කොච්චර ඔවුන්ට ඔවුන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක එහෙම නැත්නම් ඔවුන් ලංකාව පුරා කොතරම් විහිදිලා තියෙනවද කියලා. මොකද ඒකත් ඉතාමත්ම වැදගත්, විශේෂයෙන්ම ලොක්ඩවුන් එකක් ආවොත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික විදියට කොච්චර ගනුදෙනු කරගන්න පුළුවන්ද, කොච්චර බැංකුත් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන්ද කියන එක සහ ඔවුන්ගේ වියදම සඳහා ඔවුන් කොතරම් ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එකත් බලපානවා. මේ ප්‍රස්ථාර වලින් අපි පෙන්වලා තියෙන්නේ විවිධ බැංකු ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තිබෙන ආකාරය සහ ඔවුන්ට කොච්චර බ්‍රාන්චස් ප්‍රමාණයක්, ඔවුන්ගේ ශාඛා කොච්චර ප්‍රමාණයක් තිබෙනවද කියන එකයි. මේ අපි පෙන්වලා තිබෙන්නේ ඇත්තම කැපිටල් එක්ස්පෙන්ඩිචර් සහ අනෙකුත් නැත්තම් ප්‍රාග්ධන වියදම් සහ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් තියෙන විශාලතාවය. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් විවිධ බැංකු ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් මොන විදිහටද වියදම් කරලා තිබෙන්නේ සහ අනෙකුත් වියදම් මොන විදිහටද ඔවුන් වියදම් කරන්න කියලා බැංකු පවත්වාගෙන යාමට කරන වියදම් අතරේ. අපි අවසාන වශයෙන් ගත්තොත් එහෙම බැංකුවල ලාභය මොන වගේද කියලා අපිට පේන දෙයක් තමයි වියදමත් වැඩි වෙනවා, ආදායමත් වැඩි වෙනවා. ඒක තමයි අපි වංගත පැත්තේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ. අපි මැද ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ වියදමට සාපේක්ෂව ආදායමේ ප්‍රතිශතය තමයි මැද ප්‍රස්ථාර වලින් අපි පෙන්වලා තිබෙන්නේ. ඒ වගේම දකුණු පැත්තෙන් අපි පෙන්වලා තියෙන ඔපරේටින් ඉන්කම් එක මොන වගේද කියලා වසර සමග බැංකු ශේත්‍රයේ මූලික වශයෙන්ම. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම අපි දන්නවා මේ ඕනම බැංකුවක් හරි ඕනම ආයතනයක් හරි අලාවයක් ලැබෙනවා නම් මේ කොවිඩ් තත්ත්වය නිසා ලොක්ඩවුන් වෙලා ඔවුන්ගේ ව්‍යාපාර කරගන්න විදියක් නැත්නම් මේකේ ගිණුම්කරණය පැත්ත ගැනත් අපි බලන්න ඕනේ. මොකද අලාවයක් ලැබෙනවා නම් ශ්‍රී ලංකාවේ සහ ලෝකේ අනුමත ආකාරයට accounting standards අනුව මේ අලාභය මොන විදිහටද රෙකෝඩ් කරන්න කියලා. ඉතින් මේකෙදි මූලික ක්‍රම තුනක් දෙකක් තිබෙනවා. එකක් තමයි මේ 2018ට කලින් තිබ්බ incurred loss model එක. ඒ වගේම expected loss model එකක් තියෙනවා. ඒ කියන්නේ ලාභයක් අපේක්ෂාවෙන් අලාභයක් අපේක්ෂාවෙන් මොන විදිහටද ගිණුම්කරණය කරන්න කියලා අපි දකුණු අත පැත්තේ පෙන්වලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා මහ බැංකුව පනවලා තිබෙන ක්‍රමවේදය තමයි දකුණු අත පැත්තෙන් අපි පෙන්වලා තියෙන්නේ.
මේවිල්ලා ඉන්ඩස්ට්‍රි ඉම්පෑමන්ට් එක තමයි කොටස් තුනකින් අපි පෙන්වලා තිබින්නේ මේ ප්‍රස්ථාරයෙන් විශේෂයෙන්ම පුද්ගලික බැංකු සහ රාජ්‍ය බැංකු දෙකම එකතු කරගෙන තමයි මේ ඉම්පෑමන්ට් ඇඩ්වාන්ස් එකයි ඉම්පෑමන්ට් චාර්ජ් එකයි මේ ප්‍රස්ථාර දෙකෙන් අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා මේ අපි ඔබට පෙන්වලා තිබින්නේ මූලික වශයෙන් ණය ලබා දීමේදී කොච්චර ණය ලබා දීමට සම්බන්ධව කොතරම් වියදමක් ඔවුන් දරනවද කියන එක ප්‍රතිශතයක් වශයෙන් වසර එක් එක් වසරවල එම ප්‍රතිශත වෙනස් වෙච්ච ආකාරය තමයි මේ ප්‍රස්ථාරයෙන් දක්වලා තිබෙන්නේ මොකද බැංකුවක් කාට හරි ණයක් දෙද්දී ඒ සඳහාත් ඔවුන්ට වියදමක් යනවා ඒ වියදමත් එක්ක බලුවොත් අපි මොන විදියටද යන්නේ කියන එක තමයි මේ බැංකුත් එක්ක අපි සංසන්දනය කරලා තිබෙන්නේ විශේෂයෙන්ම බොහෝ බැංකු වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ non performing loan ratio එක එහෙම නැත්නම් ලබා දීපු ණය වලින් කොච්චර පිරිසක් හරියට මේ ණය ගෙවන්න නැද්ද කියන එක. ඉතින් අපිට පේන දෙයක් තමයි හැම බැංකුවකින්ම සහ ශේෂ්ත්‍රයේ ගත්තත් නිතරම මේ අවුරුද්දෙන් අවුරුද්ද non performing loan ratio එක වැඩි වෙනවා. ඒ කියන්නේ ජනතාවට මුදල් ගෙවා ගන්න අපහසු තත්ත්වය ඉතාමත්ම පැහැදිලිව පේන බව තමයි පේන්නේ. 2019 අවුරුද්දේ අපේ මුළු ඉන්ඩස්ට්‍රි එකේම non performing loan ratio එක 4.7ක ප්‍රමාණයක් තමයි මූලික වශයෙන් අපිට දකින්න ලැබුණේ. බදු ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ බැංකුවලට අය කරන අපි දන්නවා විශාල බදු සානයක් ලබා දුන්න පසුගිය වසර අවසානයේදී මේ බැංකුව අය කරන බදු ප්‍රමාණය තමයි අපි ඔබට දක්වලා තියෙන්නේ බැංකුවල ලාභය ගත්තොත් එහෙම අපිට පේනවා එන්න එන්නම ප්‍රොෆිටබිලිටි එක ඒ කියන්නේ මුදල මුදල් ලාභය මුදලින් වැඩි වුණාට ප්‍රොෆිටබිලිටි එක ඉක්විටිත් එක ගත්තට පස්සේ ලාභය ක්‍රමක්‍රමයෙන් බැංකුවල අඩු වෙන බව තමයි පේන්නේ 2018 අවුරුද්දේ සමස්ත බැංකු ශේෂ්ත්‍රයේම ලාභයේ 13.2ක් වෙලා තිබුණා දැන් මේක 10% දක්වා අඩු වෙලා තිබෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ අපි අවසාන වශයෙන් බලන්න කැමති මොන විදියටද මේ ණය ගෙවීම පිළිබඳව සහන කාලයක් ලබා දුන්නේ කියලා මොරටෝරියම්ස් අන්නේ මොරටෝරියම්ස් ගත්තට පස්සේ අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම මාස 6ට මාස 3ට මාස 2කට බොහෝ දිනකට මොරටෝරියම්ස් ලබා දුන්නා ඒ පිළිබඳව දල සටහනක් තමයි අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ තමයි අපි බැංකු පිළිබඳව සහ මූල්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව ඔබට කරන ඉදිරිපත් කිරීම ඔබට මේ 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 ස්ලයිඩ්ස් ටික නැත්තම් මේ තොරතුරු ටික ඔබට අපගේ YouTube description එකට ගිහිල්ලා download කරගන්න පුළුවන් ඒ වගේම අපි මේ හා සම්බන්ධවම තවත් කොටස් දෙකක් ඔබට ඉදිරිපත් කළා එකක් තමයි ශ්‍රී ලංකාවේ අපනයන වලට බලපාන ආකාරය ඒ වගේම ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් සංචාරක ශේෂ්ත්‍රයට මේ COVID-19 තත්ත්වය බලපාන ආකාරය අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ සැසි තුනම නරඹලා ඒ හැම සැසියකම ප්‍රසන්ටේෂන් එක ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලබා ගන්න පුළුවන් ඉස්සරහටත් අපිත් එක්ක ඇඩ්වකාට් ආයතනයත් එක්ක සම්බන්ධ වෙයි කියලා ඔබට කරන්න තියෙන්නේ අපගේ Facebook channel එක subscribe කරන්න ඒ වගේම අපිව සමාජ ජාලා ඔස්සේ අපිව follow කරන්න අපේ Facebook page එකට like කරන්න ඒ වගේම Twitter ඔස්සේ අපිව follow කරන්න ඉතින් මේ වගේම තවත් දැනුම තියෙන මූල්‍ය ශේෂ්ත්‍රය ගැන කරන සාකච්ඡාවකදී අපි ඔබ වහමු වෙනවා එහෙනම් අපේ YouTube channel එක subscribe කරන්න අපි මේ වගේම සැසියකින් නැවත හමු වෙමු